මඳමේදුම් ටෙලි නාට්‍ය සංසලගේ චරිතය නිසා ඔබේ හඳරැදි තරුව බවට පත් වූ උදාරි වර්ණකුල සූර්ය සමගයි මේ කතාබහ. කොහොමද ජීවිතයේ උදාරි නිරෝගීව ගොඩක් හොඳින් ඉන්නවා? කොහොමද දුවත් එක්ක ගෙදරට වෙලා ගත කරන කාලය? ඇත්තටම මේ ගත කරන කාලය හරිම සුන්දරයි. මන් නිතරම රූගත කිරීම එක්ක කාර්ය බහුලයි. දුවත් එහෙමයි, එයා ස්කූල් යනවා. එනිසා අපි දෙන්නට එකට ඉන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. මේ දවස්වල අපි දෙන්නම ගෙදර. ඉතින් මේ ටිකේ මමයි දුවයි හරිම සතුටින් කාලය ගත කරනවා. ගැහැණියක්ට වටිනම දේ තමන්ගේ පවුල. මේ වගේ අවස්ථාවක තමන්ගේ මහත්තයා දුර රටක ඉද්දී මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? ඇත්තටම මට මගේ මහත්තයා ගැන ගොඩක් ආඩම්බරයි. එයා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. එයා කැපවෙන්නේ තවත් කෙනෙකුගේ ජීවිතේ බේරගන්න. ඉතින් මට ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ. උදාරි කොහොමද මේ ශේෂ්ත්‍රයට යමු උනේ? මගේ තාත්තට ඕනේ වුණා මාව රංගන ශිල්පිනියක් කරන්න. ඉතින් ඒ නිසාම මම මේ වෘත්තිය තෝරගත්තා. 2017 මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගී වුණාට පස්සේ මට ටීවී දෙරණේ නාලිකාවේ ජෝක්ස් බොක්ස් වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. අලෙදි තමයි උදේකාන්ත වර්ණසූරිය මහත්තයා මට පායා එන්න හිරුසේ චිත්‍රපටයට ආරාධනා කළේ. ඒ මගේ පළවෙනි නිර්මාණය. ඒ හරහා තමයි මං ශේෂ්ත්‍රයට එකතු වුණේ. බොදබීදුම් ටෙලි නාට්‍ය උදාරගේ ජීවිතේ නොමකෙන මතකයක්. ඔව්, ඒ මගේ පළවෙනි ටෙලි නාට්‍ය. බොහෝ ප්‍රේක්ෂකින් මාව වැළඳගත්තේ මට ආදරය කරන්න පටන් ගත්තේ මේ ටෙලි නාට්‍ය නිසා. ඒ කාලේ මං කොහේ ගියත් මට ආදරය කරන ප්‍රේක්ෂකින් හැම තැනම හම්බෙනවා. සමහර අවස්ථාවලදී මට යාළගේ ඒ ආදරය දරා ගන්න බැරි වුණා. ඒ වෙලාවට මං කොහොමද මොකද්ද කරන්න ඕනේ කියලාවත් මට හිතා ගන්න බැරි වුණා. සංසලාගේ චරිතය නිසා මට ඔයාලගේ ආදරේ ලැබුණේ. ඉතින් මාව විශ්වාස කරලා සංසලාගේ චරිතය මට දුන්නු නිල්වලා ආයතනයේ උපුල් ජයසිංහ මහත්මයාටයි, චන්දිකායටයි, සුජීව ප්‍රසන්න මහත්තයාටයි මම ස්තුතිවන්ත වෙනවා. මොනවද අලුත් නිර්මාණ? අලුත් චිත්‍රපට පහක් විතර එන්න තියෙනවා. නම් වශයෙන් කිව්වොත් ජැක්සන් ඇන්තනී මහත්මයාගේ එකගේ සොකරි, ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ නිවුදුණු විශ්වය, සරත් වීරසේකර මහත්මයාගේ ශ්‍රී ශ්‍රද්ධා, බෙනෙත් රත්නායක මහත්මයාගේ කවුරුත් දන්නේ නැහැ, වි සිවදාසන් මහත්මයාගේ දෙවන යුද්ධය. මීට අමතරව තව චිත්‍රපට 3-4 රූගත කිරීම කරන්න තියෙනවා. ඒවා තමයි ඉතින් අලුත් වැඩ කටයුතු. දුවක් කියන අම්මා කෙනෙක් විදියට ඔබ නිර්මාණ තෝරගනිද්දී මොනවා ගැනද වැඩිපුර සැලකිලිමත් වෙන්නේ? මන් නිර්මාණ තෝරගනිද්දී දුවක් ඉන්න අම්මා කෙනෙක්වත් විවාහක කාන්තාවක්වත් නෙවෙයි. ඒ වගේම හිතලා නිර්මාණයේ තෝරා වේරාගෙන බාරගන්නේ නැහැ. මට ලැබෙන නිර්මාණයේ චරිතයට මට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නම් මං ඒ නිර්මාණය අනිවාර්යයෙන්ම බාරගන්නවා. මම්මගේ පෞද්ගලික ජීවිතයේ මගේ වෘත්තියට බාධාවක් කරගන්නේ නැහැ. දුවත් අම්මා වගේ දක්ෂ රංගන ශිල්පිනියක් වේවිද? ඒක දැම්ම කියන්න බෑ. මොකද ඒක යාගේ කැමැත්ත. එයා කැමති නිලියක් වෙන්න නම් මමයි මහත්තයයි දෙන්නම යාට උදව් කරනවා. එයා කැමති වෙන වෘත්තියකට නම් අපි දෙන්නම ඒ දෙයට දුවට උදව් කරනවා. දුව කැමති වෘත්තියක් තෝරගන්න අපි යාට ඉඩ දෙනවා. ඒ නිසා දැන්ම ඒක ගැන කියන්න බෑ. රංගන ශිල්පිනියක් විදියට උදාරි ලබන්න කැමති ඉහළම ජයග්‍රහණය මොකද්ද? වෘත්තිමය පැත්තෙන් ගත්තහම මට ලබන්න පුළුවන් ඉහළම ජයග්‍රහණය හොඳම නිලිය සම්මානය ලබා ගන්න එක. මං කීප වාරක්ම ජනප්‍රිය නිලිය බවට පත් වුණා. ඒත් මට හොඳම නිලිය සම්මානය තාම ලබා ගන්න බැරි වුණා. ඉතින් ඉදිරියේදී මං ඒ සම්මානයත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ආදරය කරන ප්‍රේක්ෂකීන්ට මොනවද කියන්න තියෙන්නේ? මගේ දුකේදීත් සැපේදීත් මාත් එක්ක අවංකව ඉන්න පිරිසක් මට ඉන්නවා. ඔයාලගේ ඒ ආදරය නිසායි පහුගිය සම්මාන උළෙලදී මට ජනප්‍රියම නිලියට හිමි සම්මානය ලැබුණේ. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලගේ මේ ආදරයට මං ගොඩාක් ආදරෙයි. මේ වෙලාවේ මම මගේ ප්‍රේක්ෂකීන්ට හිස නම ආචාර කරන්න කැමති. මං කවදාවත් ඔයාලට නොකියා මේ ශේෂ්ත්‍රයෙන් සමුගන්නේ නැහැ. මං දැක්ක සමහර ආටිකල්ස් වල කියලා තිබුණා මම මේ ශේෂ්ත්‍රයෙන් අයින් වෙලා රට යනවා කියලා. ඉතින් මට කියන්න ඕනේ එහෙම දෙයක් කවදාවත් වෙන්නේ නැහැ. ඔයාලා හැමෝටම මං ගොඩක් ආදරෙයි.
තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතු video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.